විජිතරෝහණ විජේමුණි මහත්මයා, ඔබේ පක්ෂයේ ධර්ම ස්ථාවරය මොකක්ද? මේ ආර්ථික අර්බුදය පිළිබඳව අපිට කියන්න, වර්තමාන තත්ත්වය පිළිබඳව. මුලින්ම ජනහඬට මට ආරාධනා කිරීම පිළිබඳව තියෙන රූපවාහිනියට මං චමුදිතට ස්තුතිවන්ත වෙනවා. දැන් එදා රජය එක්සත් ජාතික පක්ෂය බාරගන්නකොට 1977 ආණ්ඩුව අපි ඩොලරයකට ලංකාව ගෙව්වේ රුපියල් 8.750යි. UMP එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බාර දෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට 94 ඩොලරයකට අපි රුපියල් 48ක් ගෙව්වා. අද ඒක රුපියල් 96 දක්වා වර්ධනය වෙලා තියෙනවා ඩොලරයට සාපේක්ෂව. ඩොලරට සාපේක්ෂව 96 දක්වා වර්ධනය වෙද්දී දෙවරක් මහ බැංකුව විසින් රුපියල අවප්‍රමාණය කරලා තියෙද්දි තමයි මේ රුපියල පාකරේ. මම දකින්නේ මේ පාකරා කියන්නේ නන්නත්තර කරා කියලා. මම කියන්නේ රුපියල. ඇත්තටම මේක මම දකින්නේ පනාදිමින් සිටපු මිනිස්සෙකුගේ බෙල්ල කැපුවා වගේ වැඩක් ලෙස. අපි දන්නවා මේ ආණ්ඩුව ජනාධිපතිතුමිය කිව්වා ඒ පහුගිය රූපවාහිනියෙන් 140 නාස්තිය සහ දූෂණය කියලා. ඒ සම්පූර්ණ ඇත්ත කතාව. එතුමියගෙන්ම තමයි ඒක වෙන්නේ. මොකද එතුමිය පහුගිය මැතිවරණයට කලින් ආණ්ඩුව ඉසුරුවාරින්න කලින් මන්ත්‍රීවරුන්ට දුන්න පර්මිට් එකක් වාහනයක් ගෙන්න ගන්න නැවත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. ඒක කොපමණ මුදලක්ද ඒ හා සම බලනකොට. ඊළඟට අපි දන්නවා අපිට අපි වගේ අපි ඇවිල්ලා හම්බ කරන සෑම රුපියලකින්ම 130ක් ණය ගෙවන්න වැය කරන රටක් මේක. මුළු ලෝකයේම දුප්පත්ම රටවල් වලින් 6 වෙනි ස්ථානයේ පසු වෙන රටක් අපි. නමුත් ඔබ එහෙම කිව්වට එදා වගේ නෙවෙයි තත්ත්වය. අද මේ වන විට ජනාධිපතිනිය ප්‍රකාශ කළ තිනවා පැහැදිලිව මැති අමතුරුන්ට පටිතද කරගන්න දී කියලා. සීමා සහිතව ඉන්ධන පාවිච්චි කරන සහ අදිසු දුරකථන ඇමතුම් ගැනීමේදී යම් සීමාවන් නැති කරගන්න සහ වගේ මන්ත්‍රීවරුන්ගේ ඇමතුරුන්ගේ සුකබෝගේ ජීවිතය යම්කේ සීමාවන් පරවාත වෙන මේ ආර්ථික අර්බුදයන් හමුවේ සමානට පොදු ජන එක්සප්ලෝනේ විධායක සභාව තුළින්ම යෝජනාවන් ඉදිරිපත් වෙලා තියෙන. ඒ තත්ත්වය තුළ ඔබ කරන ප්‍රකාශයේ අසත්‍ය භාවයක් තියෙනවා. අදට ගැලපෙන්නේ නැති ගතියක්. එතුමිය ඔච්චර අවංක නම් වැඩි කාලයක් ගියේ නැ. එතුමිය පාර්ලිමේන්තුවේ මැති ඇමතුරුන්ගේ පඩිය වැඩි කර අවුරුදු දෙකහමාරට බලපාන විදිහට අතීතයට ඇරියස් එකක් ගෙව්වා. එහෙනම් ඒක ක්‍රියාත්මක කරන්න තිබ්බා. දැන් මේ මාසේ වැඩි කරා නම් මේ මාසේ පළවෙනිදා ඉඳලා අවුරුදු දෙකහමාර ඇරියස් එකක් ගෙව්වේ එතුමිය ඔච්චර නාස්ති දූෂණේ වළක්වනවා. ඒක පිළිගන්න බෑ. එතුමිය අද මෙච්චර ජනතාවට ප්‍රශ්න තියෙද්දි පාර්ලිමේන්තුවේ මම අද ඇවිල්ලා අපි රාජ්‍ය නායකයෝ දෙන්නේ නඩත්තු කරනවනේ. 1974 පෙර අපි අග්‍රාමාත්‍යවරු විතරයි නඩත්තු කරේ රාජ්‍ය නායකයෝ වශයෙන්. අද ජනාධිපතිතුමියගේ ආරක්ෂාවට විතරයි ඉන්නවා 1200 ගාන. යුද්ධයට අරින්න පුළුවන් පිරිස මේ 77 පෙර යුගයේ මට මතකයි ASP කෙනෙකු ඇතුළු 7 දෙනයි අගමැතිවරයාගේ ආරක්ෂාවට හිටියේ. අද ආදා මේ නාස්ති දූෂණය මේ මුල් තැනින් පටන් අරන් තියෙන්නේ. මොකද අපි දන්නවා මේ මෑතක වෙඩිනුව දින BMW මේ මෑතක මාසයක් නෑ 100,800 බැගින් BMW කාර් 19ක් ගෙනා වෙඩිනුව දින ඇමතිවරුන්ට 19ක් මිලියන 1520ක් නාස්ති දූෂණය වළක්වන්නේ මෙහෙමද? ආදර්ශ වෙන්නේ නායිකාව මෙනි මේ අමාරු ජනතා ජීවිත වෙන රටක. ඇයි ඔබ ඔය ඔබ සූදානම් නැත්තේ මේ කාරණා? ඔබ උදාහරණ වශයෙන් ගත්ත කාරණා ප්‍රායෝගික කාරණා විදිහට දකින්නේ. යුද්ධයක් තියෙනවා, රාජනායකයන්ට අනතුරක් තියෙනවා, මේ අත වෙලාවට රාජ්‍ය උත්සව වලට සහභාගි වෙන්න බැරි තරම් අනතුරක් තිබෙනවා, අරලිගහ මන්දිරෙන් පිට වෙන්න බැරි තරම් අනතුරක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මේ කාරණා ප්‍රායෝගික ලෙස දකින්න බැරි ඇයි ඔබට? මේ අනතුර එතුමිය විසින්මනේ ඇති කරගත්ත චමුදිත මන් දකින්නේ එහෙම. එතුමිය අවුරුද්දකින් මේ යුද්ධ නිමා කරනවා කියලා නේ ප්‍රභාකරම් එක්ක සාම සාකච්ඡා වලට ගිහිල්ලා. අපේ හමුදාවේ තිබ්බ අවියායුධ පුනරීම් කඳවුර, මුලතී කඳවුර වගේ කඳවුර අපිට අහිමි වෙලා ඒ කාලතුවක්කු LTT සංවිධානය විසින් ලබා ගත්තේ. ඒ නිසානේ මෑතක අර බිලියන 30 ගානක මේ අලුතෙන් ගෙන්නන්න ඕනේ යුද ආයුධ. ඒ කියන්නේ මෙතුමිය සාම සාකච්ඡාවට ගියේ නැත්නම් අපිට ඒ ආයුධ අපේ කඳවුරු හමුදා තරුණේ අහිමි වෙන්නේ නැහැ. එතුමියගේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා තමයි එහෙම සිද්ධ වුනේ. නැතුව මේ බලන්න අද අපේ ජනගහනයෙන් ලංකාවේ 70%ක් රුපියල් 5000ට අඩු ආදායම් ලබන අය. එවැනි තත්ත්වයක් තියද්දි බලන්න මේ අපි සීනි කිලෝ එක රුපියල් 12කින් වැඩි වුණා මේ රුපියල් අනන්නත්තර කරයන් පස්සේ. ජනතාව කොහොමද ජීවත් වෙන්නේ? දැන් බලන්න ගෑස් සිලින්ඩර රුපියල් 500 ගානක් වෙනවා.
රුපියල් 300 ගානයි 150ට තිබ්බ බස් ටිකට් එක දැන් පළවෙනි සෙක්ෂන් එක රුපියල් 3න් පටන් ගන්නෙ. ටී එකක් රුපියල් 10යි රුපියල් 4 තිබ්බ ටී එක. කෑම එකක් රුපියල් 40යි. ජනතාවට එන්න එන්න පීඩනය වැඩි වෙලා. දැන් මේ ජනතාවට කමකරු නායකත්වය දුන්නු නායකයවද නිහඬයි. අද ජනතාව අතරමං කරලාද නායකත්වයක් දෙන්න කෙනෙක් නැහැ. අර 80 ජූලි වර්ධින එක්සත් ජාතික පක්ෂය විසින් ඒ ජූලි වර්ධිනයේදී ඒ කරපු සේවකයෝ ගෙදර යවපු නිසා අදටත් බයයි මේ පීඩනයේ ඉඳෙද්දි ජනතාව මේ උද්ඝෝෂණයක් කරන්න රජයට විරුද්ධ වැඩ වර්ධනයක් කරන්න. හොඳයි මම ඔබට නැවත අවස්ථාවක් දෙනවා. ඊට පෙර අපිට කෙටි විරාමයක් තිබෙනවා ප්‍රධාන පාලක මැදිරියට. පෙන්න්න දෙයක් ඇත්තනම සමහරලාට කරන්න ඕනේ. දැන් අකෙන සාමය සම්බන්ධයෙන් ඌ කාරණාව නෝවේ. අපි දැන් ඒක පැත්තකින් දුන්නේ රටේ ආර්ථිකය පිළිබඳ අර්බුදයකුත් තියෙනවා. ඉතින් පෙන්න්න දෙයක් තියෙනවනේ. මේක දැන් දෙයක් කරලා තියෙනවනේ. මේක දැන් අපිට ජනවාරි 26 නේ මේ රුපියල නන්නත්තර කරේ. ඉදිරියට අපේ පක්ෂේ සැලසුම් කරලා තියෙනවා උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්න. මේක සෙල්ලම් නෑ. අපි මේකට ප්‍රාග්ධනය සොයා ගන්න ඕන. ඒ අනුව අපි ඉදිරියට අපේ දේවල් බලා ගන්න පුළුවන්. තියෙන රූපවාහිනියට අපිට සමහර මාධ්‍යවලින් ඉන්නම සහයෝගය දෙන්නෙම නැහැ. ඉදිරියේදී අපි වැඩපිළිවෙලක් ආරම්භ කරනවා ඒකට. හොඳයි. නමුත් අපි මෙතනදී සාකච්ඡා දලනා වහන්සේගේ අවුරුදු 3යි දලනා වහන්සේට පෙර එල්ල කරලා අපි ඒ නුවර ගිහිල්ලා කරා උද්ඝෝෂණ ව්‍යාපාරයක්. කවුරුත් කිසිම දේශපාලන පක්ෂයක් කරේ නැහැ. විජිතරෝණ මහත්මයාට මට අවස්ථාවක් තිබෙනවා. අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. විශේෂ මාත්‍රිකේ තත්ත්වය සහ මෙතුමා ඉදිරිපත් කරපු යුද්ධය පිළිබඳව කාරණාවේ සිට වැඩි වශයෙන්ම යුද්ධයටයි මේ මුදල් වේදම් වෙන්නේ කියන කාරණාවේ සිට මොකද මෙතුමාගේ අදහස? දැන් රුපියල නන්නත්තර කිරීම නිසා අපිට අපේ දුප්පත් ජනතාවට පහර වදින ආකාර කීපයක් තියෙනවා. ආනයන අපනයන ආර්ථික රටාවක් තුළ ජීවත් වෙන ලංකාවේ හැමදාම ගෙවුම් ශේෂයේ හිඟයක් ඇති වෙනවා. මේ ගෙවුම් ශේෂය පියවන්නේ අයවැය. මේ ආණ්ඩුව පහුගිය කාලේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ටෙලිකොම් එක වික්ක මුදලුත් එයා ලංකා එක වික්ක මුදලුත් අයවැය හිඟය පියවන්න පාවිච්චි කරලා තියෙන විදේශීය වත්කම්. මේවා තමයි ආර්ථිකයේ ජනතාවට අද පාරවල්ලක් වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. අපි ඒකයි විශේෂයෙන් හිතන්න ඕනේ. මේ ගෙවුම් ශේෂය හිඟයක් තියෙන රටක රුපියල බාල්දු කරාම වෙන්නේ මොකද්ද? දැන් පිටරට ඉන්න අපේ බිලියන 83ක් විතර ආදායම එනවා අපේ පිටරට මෙහෙකාර සේවයෙන්සෝ ඉංජිනේරු වෛද්‍ය අංශේ ගිහිල්ලා ඉන්න අයගෙන් ලංකාවට. ඒ බිලියන 83 රුපියල තවදුරට තව ප්‍රමාණය වෙනවා කියන්නේ බාල්දු වෙනවා කියන්නේ මේ ඩොලරයට සාපේක්ෂව ලැබෙන රුපියලයගේ ඉහළ යන නිසා ඒ ජනතාව සල්ලියවන්නේ ලංකාවට. ඒක නිසා මහ බැංකුව හෝ ආණ්ඩුව බලාපොරොත්තු වෙන දේ මේ මෙතන ඉෂ්ට වෙන්නේ. අන්න ඒකයි ජනතාවට මේක වඩාත් පීඩනයකට ලක් වෙන්නේ මෙතනදී. චමුත කියන ගොඩක් කාරණා තියෙනවා. වික්‍රමහු සහෝදරයා කිව්වා යුද්ධයට බිලියන 50 ගානක් මෑතකදී හදිස්සියේ වියදම් කරා කියලා. බිලියන 30 ගානක් වියදම් කරේ අමරසිරි රංගඩු මැතිතුමා කැපැත්තෙන්ම කියන මොකෝ දැන් යාලා දුටු ගැමුණු චරිතයනේ රඟපාන්නේ අපේ අගමැතිතුමා. එහෙම දැන් පළාත් සභාවට කෝටි 3000කට ආසන්න මුදලක් සුදු වලියෙන් නඩත්තු කරන්න වැය කරනවා නම් දැන් ගිය අවුරුද්දේ පොඩ්ඩක් ඉන්න ඔතුමා මට අවස්ථාව දෙන්න පස්සේ කතා කරන්න. නෑ මම මේ කියන්නේ සාධාරණ අපි යුද්ධේ පැත්තෙන් අපි ඉන්නවා සියලු උරුමේ මේ ප්‍රභාකරම් යටත් වෙනතුරු මේක පරාජය කරනතුරු මේ යුද්ධ කරන්න ඕන කියන මතේ ඉන්නේ සියලු උරුමේ. ඒකේ අපි ඉන්නවා. අපි චන්ද්‍රිකාල චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි විශ්වාස කරන්නේ නැහැ මතේ ඉන්නවා කියලා. බාධා කරන්නේ මම කතා කරන ගමන් ඉන්න. චමුතිත ගිය අවුරුද්දේ කෝටි 6000යි. ඒ කියන්නේ බිලියන 60යි මේ අවුරුද්දේ 83 උනේ මේ හදිස්සිය ගෙවන්නපු බිලියන 30000ක් ගියා අවියවද වලට. මේක මම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ වෙනකොට බිලියන මම තෙල් මිලත් එකතු කළා. තෙල් වලින් භාගයක් එකතු කළා. බිලියන ඕනම් 50ක් වගේ වෙයි. ඕ මේ ආයුධ නැවත ගෙන්නන්න වෙන්නේ නැහනේ. මම මුලින් සඳහන් කරා මේ ආයුධ ගෙන්නන්න වෙන හේතුව පළාත් සභාවලට 3-1ක් යනවා නම් සුදු වලියෙන් නඩත්තු කරන්න. මේ යුද්ධෙට ප්‍රභාකරන්ට යටත් වෙලා සිංහලන්ට මුළු රටම ඉන්න කියන්නේ. තරදෙන තියෙදි මේ කැරල්ල මැඩ පවත්වන්න සියලුමේ කැමති කොපමණ මුදලක් යටත් කරා. මෙතන වෙලා තියෙන්නේ නාස්තිය සහ දූෂණය. ප්‍රභාකරන් ගැන කීයේ අන්න වික්‍රමව සහෝදරයා කතා කරන්න ඕනේ මේ පැත්ත. නාස්තිය සහ දූෂණය. ජනාධිපතිතුමේ කියනවා 140 නාස්තිය සහ දූෂණය සිද්ධ වෙනවා කියලා. හැම ඇමතිවරයෙක්ම ටෙන්ඩරයක් අස්සම් කරනවද?
කොමිස් මුදලක් ගලාගෙනනවා. ඕකනේ සැබෑ තත්ත්වය. අපි ගන්නකෝ ඇමතිවරුන්ගේ ඥාතිහිතයිශී අය තමයි රජයේ අමාත්‍යංශ වලට සම්බන්ධ සංස්ථාවල ඉන්නේ. ඒ අය බලන්න අද මම වැඩ කරේ ධීවර වරාය නීතික සංස්ථාවේ. මං ගන්නකෝ උදාහරණේ, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අනුව මේ ආයතනයේ අධ්‍යක්ෂකට විතරයි පුළුවන් වාහනයක් පාවිච්චි කරන්න. නමුත් අපේ සංස්ථාවේ අද වාහන 20ක් විතර පාවිච්චි කරනවා මේ නිලධාරීන් කියලා පැලැන්ති ඥාති සංඝාය මත. දැන් මගේම සුදුසුකම් මට වඩා සුදුසුකම් අඩු පුද්ගලෙ අපේ පරිපාලන නිලධාරිය වශයෙන් කටයුතු කරා සංස්ථාවේ. එතුමාගේ පඩිය 19,500. එතුමාට කුලියට වාහනයකුත් ලබා දීලා ඩ්‍රයිවර් කෙනෙකුත් දීලා ඉන්ධන දීමනාව දෙනවා. එතකොට රුපියල් 35,000ක් විතර වෙනවා අපේ පරිපාලන නිලධාරියගේ මාසික දීමනාව. ලිපිකරුවා පඩේ 3,990යි. මෙවැනි ආදායම් පොඩ්ඩක් තව ප්‍රශ්නෙදී දැන් මේ වගේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ට, දැන් අපි මන්ත්‍රීවරයතුමා පැත්තකින් තියමු, විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ට මේ වගේ පහසුකම් දීම තුලත් අපේක්ෂා කරන්න යම් කිසි ආකාරයක සංවර්ධනයක් නෙමෙයි. ඔහු තෘප්තිමත් වෙනවා, තෘප්තිමත් භාවය තුළ වැඩිම වැඩ කරන වැඩ කිරීම තුළ රටේ යම් යම් නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. දැන් පෞද්ගලික අංශයේ ඉහළ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ගත්තොත් ඔවුන්ගේ වැටු ලක්ෂ ගණන් වාහන එතන බොහෝ පහසුකම් සහිතව. දැන් මේ තුලින් බලාපොරොත්තු වෙන රටේ සංවර්ධනයේ ඒ හරහා මම කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ දෙන වැටුප් පිළිබඳව අපි ඒ තරකෙන් කතා කරනවා නෙමෙයි. ඉතින් ඒක නේද බලාපොරොත්තු වෙන්නේ. සමුදිත කියන්නේ මම කියන්නේ මේ ඥාති සංග්‍රහය ක්‍රියාත්මකන ආකාරය. මට වඩා සුදුසුකම් නොමැති පුද්ගලයෙක් අපේ පරිපාලන නිලධාරියෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඕ ලෙවල් විතරයි තියෙන්නේ. එතුමාට රුපියල් 35,000ක් විතර එනකොට මගේ ලිපිකරුවෙක් වශයෙන් මොනවද තියෙන සාධක? ඔබතුමාගේ සාධක මොනවද? මට උසස් පෙළ 4-1ක් දක්වා තියෙනවා. මම උපාධිය පරණ වර්ෂයේ ඉගෙන ගන්නවා ජාතික විශ්වවිද්‍යාලේ. එතුමාට ඕ ලෙවල් විතරයි තියෙද්දි එහෙම දෙනවා. මම කියන්නේ ඒක ආදාය විෂමතාවය ගැන මම මේ කතා කරන්න හදන්නේ. චමුදින මේ රුපියල බාල්දු කරලා මේ මට්ටමට, ඒකයි මම කියන්නේ අර නිලධාරියට පුළුවන් එයාගේ සුඛ විහරණ වලට නඩත්තු සඳහා යන වියදම් කපා හැරලා හරි මේ ආර්ථික පීඩනේ ඔරොත්තු දෙන්න. මමගේ රුපියල් 3,900ක් වැටුපක් ගත්ත ලිපිකරුවෙක් කොහමද මේ ප්‍රශ්නේ මේ ජීවත් වෙන්නේ? මම කිව්වනේ මිල ගණන් අපිට දැන් තුන් වේලම කන්නේ නැහැනේ ගොඩක්. අපි කිව්වා ඒක පුද්ගල ආදායම 1999 වර්ෂයේ මහ බැංකුව කියන විදිහට රුපියල් 4,860යි. මේ වැඩි තමයි පන්දම් අල්ලන එක වැදින්නට කියන්නේ. ඇඩි වෙන මේ බඩු මිල එක මම කාටවත් පන්දම් අල්ලන්නේ නැහැ. ඔබතුමාට මම එනවා තව පොඩ්ඩක් ඉන්න. ඔබතුමා බාධා කරනවා. ඔබතුමාලට ප්‍රශ්න යොමු කරා සෑහෙන කාලය ගත්තා. මගේ කාලේ නැස්ති කරන්න වෙනවා. පස්සේ අපි කතා කරමු, විවාද කරමු. චමුදිත ඒක පුද්ගල ආදායම රුපියල් 4,860 එන්නේ මේ රටේ සුපිරිපන්තිකය ඒවත් අපේ ගිනුමට බැර වෙලා නේ මේක හැදෙන්නේ. ඔක්කොම එකතු කරලා එවැනි තත්ත්වයක් මත පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුවට මීට වඩා සහනදායි ලෙස හිතන්න පුළුවන්. මම කියන්නේ එකයි, ආණ්ඩුවේ වියදම් කොච්චර කපාගෙන බලන්න මේ 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 අවපාතයෙන් අපි ගොඩ එන්න නම් මේ රුපියල බාල්දු කරලා අපේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕන. දේශීය නිෂ්පාදනය වැඩි කරන්න කොහොමද? කෘෂිකර්මයට 95.6% වියදම් කරලා දළ දේශීය නිෂ්පාදනයේ 5.8% 1998 වෙනකොට එන්නේ අඩු වෙලා. එවැනි තත්ත්වයක් මේ ආණ්ඩුව අනුගමනය කරලා තියෙන්නේ. අපි හිඟ ආර්ථික වැයක් ඉදිරිපත් කරන්නේයි රටේ අපි අපේක්ෂා කරනවා යම් කිසි ආර්ථික වර්ධන වේගයක්. ඉතින් මේ ආණ්ඩුව කියන 6.9% ආර්ථික සංවර්ධනයක බලාපොරොත්තු වෙන කියලා. එහෙම තියෙනවා නම් චමුදිත හිතන්න ජනතාව මෙහෙණි ආකාරයට පීඩාවට ලක් කරන්න ඕනද? නැහැනේ. මේ මහ බැංකු වාර්තා ඔක්කොම ගණිත විද්‍යාවෙන් කරන ප්‍රෝඩාවක් ලෙසටයි මම දකින්නේ. මේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි මේ දේ සිද්ධ වුණේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රොනී දෙමල් මුදල් අමාත්‍යර හිටපු කාලේ පාර්ලිමේන්තුව හදනකොට කිව්වේ ජයවර්ධනපුර මේ සල්ලි ජපන් ආදාර කිව්වා. මෙන්න 88 ජනාධිපතිතුමාට පැන්න විතරයි ශ්‍රී ලංකා නිදහස් පත්‍රයේ මෙතුමා කියනවා මේවා ජනතාවගේ සල්ලි වලින් හදුවා කියලා. එතුමා පිළිගත්තා. මම මේ රූපහින වැඩසටහන බලලා තියෙනවා. මම අසත්‍ය ප්‍රකාශ කරන්නේ, මම කියන්නේ සත්‍ය. ඒක කියන්නේ පක්ෂ මහරු කරනකොට මේ පැත්ත හොඳයි කියන මතය තමයි දේශපාලඥයන් ඉන්නේ. ජනතාව අපිට වඩා බුද්ධිමත් එක පිළිගන්නවා. හැබැයි මම කියනවා මේ යුද්ධේ වික්‍රමබාහු සහෝදරය කියන මේ යුද්ධයට සෑහෙන්න සාප කරනවා. අපි කල්පනා කරලා බලන්න ඕන. මම නෙවෙයි ජනතාවම සාප. ඔබතුමාට අද මෙවැනි ජනතාවට උලගන්න බෑ මේ ජාවාර. ජනතාවට මෙවැනි ජනතාවම නැගිටින්න. ජනතාවට මෙවැනි ආර්ථික පීඩනයකට ලක් වෙලා තියෙද්දි ඔබතුමාට නායකත්වයක් දෙන්න ජනතාව පෙළගස්සන්න බැරි. ඔබතුමාගේ ඔන්න ඔය වැරදි මතය නිසා තමයි
ඔබතුමා හරි මතයක හිටියොත් අපිත් එකතු වෙනවා. චමුදෙත හෙට නියම පක්ෂයක් පිහිටවුව අපිත් වෙනවා. ඒකයි සහෝදර අපි කියන්නේ. ඔය අරදි මතේ ඉඳලා ඔබතුමාට මේ දේශපාලනේ ඉදිරි ගමනක් නැහැ. ඒක ඔබතුමා පිළිගන්න. ඔබතුමාව වෙනස් කරන්න. ජනතාව කියන්නේ ඔබතුමා NGO ආධාර මත නිසාම කතා කරන්නේ කියලා. ඔය මතේ වෙනස් කරලා දාට ඔබතුමාට මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න පුළුවන්. එනි ජනතා පීඩනයට විරුද්ධව UNP එකත් එහෙම නැත්නම් අනිත් දේශපාලන පක්ෂත් දැන් මේ පිළිබඳ විරෝධය ප්‍රකාශ කරනවා. ඔබතුමාගේ පක්ෂය කළ තියෙන ප්‍රකාශයේ සම විරෝධය නෑ සහයෝගය. අර දාලා තුනේ තිලක් කරුණාරත් අපේ අපේ මධ්‍යස්ථව අපේ മന്ത്രിතුමා පාර්ලිමේන්තුව අනුගමනය කරනවා. හරියන්නේ නෑ UNP එකයි මර්ධනය කිරීමට අපි ඡන්ද දෙනවා. මොකද යුද්ධය පිළිබඳව අපි ඉන්නේ ස්ථාවරේ. ඒක අපි පිළිගන්නවා. මර්ධනය කරන්න නීති දැඩි ලෙස පාවිච්චි කරන්න කියලා. මේ කැරැල්ල මැඩපවත්තන හදිස් නීතිය අවශ්‍යයි. ඔබතුමාගේ මතවාදීනේ අපේ මතවාදීලා ඊටත් තියෙනවා. ඇයි ඔබතුමාගේ මතවාදීන වල ජනතා අපේ මතවාදී නීතිය මොනවද කරලා මැඩපත් කරේ? මේ අර සේවකයෝ වැඩ වර්ජනය කරන තැන් වල ඒගොල්ලන්ව දොට්ට දාලා එළියට දමන්න හදිසි නීතිය පාවිච්චි කරලා තියෙනවා. ඔක්කොම රයිනෝගේ නායකෝ හිරේ තියා ගන්න කොට රයිනෝ ෆැක්ටරි MSH එකේ වරායින් අපේ සමිතිය මෙතුණන්ගේ සමිතිය ඔක්කොම මර්ධනය කරන්න මේ නීති පාවිච්චි කරලා තියෙනවා. හරි හරි 83 ඉඳලා 83 ඉඳලා මේ යුද්ධේ පැවති කා 83 ඉඳලා මේ යුද්ධේ පැවතගෙන එනකොට එක්සත් ජාතික පක්ෂ හදිසි නීති අනුගමනය කරන 83 ඉඳලා ඔබතුමාලා හදිසි නීති අනුගමනය කරා. කතා දැන් කරන අය ගැන නේ අපි කතා කරන්නේ. ඒක තමයි කියන්නේ. දැනුත් කරන අය ගැන කතා කරා. 53ක් පැවති කරා. ඉතින් කැරල්ල ඉවර නැති නිසා හදිසි නීතිය දාන්න ඕනේ. නැත්තම් හිරගෙවල් වල ඉන්න මේ දැන් ඔයා විහෙරේ LDP සංවිධානය නිදහස් කරන්න වෙනවා. ඒක කෙරෙන්නේ මොන පක්ෂ බලයකට? චමුත මගේ කාලේ ගත්ත මයාලා සේන මට තව කතා කරන්න දෙන්න. හොඳයි.